අද මගේ ළඟ තියෙනවා ලංකාවට අලුතින්ම රිලීස් කරපු මෙන්න මේ ඔරයිමෝ ප්‍රොඩක්ට් එක. ඔරයිමෝ ගැන කතා කරොත් මේ වෙනකොට රටවල් 50කට වැඩිය මිලියන 100කටත් වැඩිය ප්‍රොඩක්ට් එයාලා සෙල් කරලා තියෙනවා සහ විශේෂයෙන් ලංකාවේ අපිට මේක ඉන්ෆිනික් සමාගම හරහා මිලදී ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ හැම ප්‍රොඩක්ට් එකකටම අවුරුද්දක වගකීම් කාලයක් තියෙනවා. මොකද මේ වෙනකොට ලංකාවේ රිලීස් කළා තියෙන ගොඩක් Bluetooth speakers වේවා smart watch වේවා අපිට අවුරුද්දක වරන්ටියක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. නමුත් මෙන්න මේ හැම ප්‍රොඩක්ට් එකකටම අවුරුද්දක වගකීම් කාලයක් තියෙනවා එක්කම මේකේ ඔන්ලයින් පාර්ට්නර් විදිහට ලංකාවේ වැඩ කරන්නේ ටෙක්රික්ස් ආයතනය. ඉතින් මෙන්න මේ ආයතනය හරහා ඔයාලා මේක මිලදී ගත්තොතින් පොඩි පොඩි ඩිස්කවුන්ට් කිහිපයකට ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම Coco app එක හරහා මේ හැම ප්‍රොඩක්ට් එකක්ම මාස 3ක ගෙවීම් කාලයක් යටතේ මිලදී ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් ඒකින්ද වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන සවුන්ඩ් බාස් තියෙනවා, ස්මාර්ට් වොච් තියෙනවා, neck band තියෙනවා, TWA buds වගේම විශේෂයෙන්ම sports earbuds පවා මෙතනින් බලා ගන්න පුළුවන්. ඒකින්ද අපි මුලින්ම මෙන්න මේ හැම දෙයක්ම unbox කරගෙන බලමු මේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේන ඇති මම හැම ප්‍රොඩක්ට් එකක්ම මේ වෙනකොට unbox කරගෙන තියෙන්නේ. ඒකින්ද අපි මුලින්ම බලමු මෙන්න මේ රිලීස් වෙච්ච ප්‍රොඩක්ට් අතරින් එකින් එක අරගෙන මේකේ තියෙන ස්පෙસિෆිකේෂන් සහ මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා. ඉතින් මම මුලින්ම තෝරගන්න මෙතන තියෙන ලොකුම ප්‍රොඩක්ට් එක වෙන මෙන්න මේ ඔරයිමෝ සවුන්ඩ් බාර් එක ගැන. මෙයාලා නම් මේකට කියන්නේ ඔරයිමෝ සවුන්ඩ් ෆුල් කියලා. කොහොම නමුත් බැලු බැලමට ගොඩක් ප්‍රීමියම් ඩිසයින් එකක් තියෙන සවුන්ඩ් බාර් එකක් කියලා කියන්න පුළුවන්. විශේෂයෙන්ම මේකේ උස සහ දිග පළල ගත්තොතින් අසන වශයෙන් අඟල් 18ක් දිගයි. ඒ වගේම අඟල් 2.4ක් වගේ තමයි උස තියෙන්නේ. ඒකින්ද ඔයාලඟ තියෙන ඕනම තැනකට ගැළපෙන විදිහට මේක තියන්න පුළුවන්. විශේෂයෙන්ම ටීවී ස්ටෑන්ඩ් හේතුණත් ගොඩක් ලස්සනට arrange කරලා මේක තියන්න පුළුවන්. මොකද ඒ තරම්ම ප්‍රීමියම් බිල්ඩ් එකක් තියෙන්නේ. සමහර parts මේක ඇල්මිනියම් වලින් වගේම overall finish එක තියෙන්නේ අපිට plastic වලින්. ඒ වගේම music control කරන්න පුළුවන් හැම button එකක්ම සහ call එකක් answer කරන්න පුළුවන් button එකකුත් තියෙනවා. වගේම විශේෂයෙන්ම මේක SD card වගේම USB එකක් ගහන්න පුළුවන් වගේ සහ AUX in එකකුත් තියෙනවා. ඒක ගොඩක් හොඳයි. කොහොම නමුත් normal 5W charge එකකින් තමයි මේක power කරන්න තියෙන්නේ. ඉතින් sound එක ගැන කතා කරොත් ඇත්තටම මම මාර්ම impress වුණා මෙන්න මේ price range එකත් එක්ක. මොකද
මෙන්න මේ සවුන්ඩ් බා එක මෙයාලා සෙල් කරන්නේ 13490කට. ඉතින් ඒ ගානේ තියෙන ගොඩක් හොඳ සවුන්ඩ් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේකේ 16 වොට් පවර් එකක් එන්නේ. ඒ කියන්නේ මේක අපිට 8 වොට් ස්පීකර්ස් දෙකක් බලා ගන්න පුළුවන් සහ බාර් එක ටිකක් දිග හිඳ බේස් එක ටිකක් වැඩි. සාමාන්‍යයෙන් එන්නේ 8 වොට් ස්පීකර් එකකට වැඩිය. ඉතින් 8 වොට් දෙකක් තියෙනවා. කියන්නේ 16 වොට් අවුට් එකක් මේකෙන් ගන්න පුළුවන්. ඒක හින්දා ගොඩක් හොඳ මට්ටමේ සවුන්ඩ් එක්ස්පීරියන්ස් එකක් මේකෙන් ගන්න පුළුවන් කියන්නේ මගේ නම් අදහස. සාමාන්‍ය කාමරයකට අසන වශයෙන් අඩි 10යි 15 වගේ කාමරයකට හොඳටම ප්‍රමාණවත් සවුන්ඩ් එකක් මම හිතනවා මේකෙන් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් වුණා කියලා. කොහොම නමුත් ගොඩක් හොඳ ප්‍රොඩක්ට් එකක් කියලා කියන්න පුළුවන් ලංකාවට අලුත් උනත්. ඒ වගේම තමයි මෙන්න මේ සවුන්ඩ් බාර් එකේ තියෙන බැටරිය ගැන කතා කරොත් මිලියම්පියර් 2000ක බැටරිය එකක් තියෙනවා. ඉතින් මෙන්න මේක 100% චාර්ජ් කරගත්තට පස්සේ ආසන්න වශයෙන් පැය 12ක් මාරක ආයු කාලයක් තියෙනවා කියලා ඔෆිෂියල් වෙබ්සයිට් එකේ සඳහන් වෙනවා. කොහොම නමුත් මට එක දිගට පැය 12ක් මේක එක්ස්පීරියන්ස් කරන්න හම්බුනේ නැහැ. නමුත් අඩුම ගානේ පැය 10ක්වත් වැඩ කරත් මම හිතනවා මේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන ගොඩක් ලස්සන පෙනුමක් දෙන සවුන්ඩ් බා එකක් තමයි මෙන්න මේ Oraimo Sound Pool කියන්නේ. දැන් අපි කතා කරමු මෙන්න මේ Oraimo Smart Watch ගැන. මොකද ඔයාලට බැලු බැලමට පේනවා ඇති කොටුවට ආසකයට තියෙනවා කොටු watch එකක්, round watch face එකක් ආසයට තියෙනවා round smart watch එකක්. කොහොම නමුත් මෙන්න මේ කොටුවට බලා ගන්න හම්බෙන්නේ Oraimo Watch Pro කියන smart watch එක ආසන වශයෙන් රුපියල් 12490ක් කරනවා මෙන්න මේ watch pro එක. ඒත් එක්කම තමයි මෙන්න මේ රවුමට තියෙන watch එක මෙයාලා සඳහන් කරන්නේ Oraimo Tempo W3 කියලා. ඉතින් මේකත් ඔයාලට ලංකාවේ රුපියල් 11590කට මිලදී ගන්න පුළුවන්. කොකෝ ඇප් එක හරහා වාරික 3කින් ගෙවන්නත් ඔයාලට මේක ගන්න පුළුවන්. කොහොම නමුත් මේක ඩිසයින් වයිස් ගත්තොත් මම පෞද්ගලිකව කැමතුනේ මෙන්න මේ Watch Pro එකට. ඒකින්ද ටිකක් අපි වැඩිපුර කතා කරමු මෙන්න මේ Watch Pro එක ගැන. මෙන්න මේ Watch Pro එක අතර ගත්ත ගමන් මට ප්‍රධාන විදියටම ෆීල් වෙච්ච දෙයක් තමයි මම දැනට පාවිච්චි කරන Oppo Watch එක. අසන වශයෙන් රුපියල් 50000කට තමයි මෙන්න මේ Oppo Watch එක රිලීස් වුනේ. ඉතින් ඒ වගේම ෆිනිෂ් එකක් මට මේකෙත් බලා ගන්න පුළුවන් වුණා. මොකද ඒකට ප්‍රධාන හේතුව තමයි මේකේ තියෙන curve panel එක. හැබැයි ඩිස්ප්ලේ එක curve නැහැ. උඩ තියෙන glass එක curve කරලා තියෙනවා. හැබැයි මේකේ තියෙන සමහර watch faces දැම්මට පස්සේ මේ side එකෙන් බලද්දි පොඩි අර curve එකෙන්ම ආපු ඩිස්ප්ලේ එකක් වගේම පේනවා. නමුත් සම්පූර්ණ curve නැහැ. හැබැයි පිටින් බලන කෙනෙක්ට තේරෙනවා මේක ආසන වශයෙන් රුපියල් 25000කටත් වඩා වැඩි වටිනාකමක් තියෙන smart watch එකක් කියලා. ඉතින් මෙන්න මේ watch pro එකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරෝති. මං කියවනේ curve panel එකක් තියෙන්නේ කියලා. මොකද මේක අපිට බලා ගන්න පුළුවන් අඟල් 1.69ක curve ඩිස්ප්ලේ එකක්. ඒත් එක්කම තමයි මෙන්න මේ curve ඩිස්ප්ලේ එකට මෙයාලා nano coating එකක් add කරලා තියෙන හින්දා මේක පාවිච්චි කරනකොට අතේ තියෙන oil ගතිය සහ fingerprint එහෙම ලේසියෙන් ඇලෙන්නේ නැහැ. ඒ වගේම තමයි brightness එකත් හොඳටම ප්‍රමාණවත් කියලා මට හිතුණා. මොකද outdoor පාවිච්චි කරද්දී indoor පාවිච්චි කරද්දී කිසිම වෙලාවක තේරෙන්නේ නැහැ මේකේ IPS panel එකක් තියෙන්නේ කියලා. මේකේ තියෙන IPS panel එකක් AMOLED එකක් නෙමෙයි. නමුත් ගොඩක් හොඳ මට්ටමේ brightness එකක් මට මේකේ පෞද්ගලිකව අත්දකින්න පුළුවන් වුණා. ඒ වගේම තමයි functions ගැන කතා කරෝදී මේක SPO 2 monitor එකත් එක්ක අනිත් smart watch වල තියෙන හැම sensor එකක්ම බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම heart rate sensor එක, 24 fitness modes වගේ දේවල්. ඒ වගේම තමයි ගොඩක් slim කියලා වට බැලු බැලමට පේනවා ඇති. මොකද මේක අපිට බලා ගන්න පුළුවන් මිලිමීටර 9.95ක thickness එකක් තමයි තියෙන්නේ. ඒකෙන්ද Oppo Watch එකට වඩා ටිකක් slim කියලා මට තේරුණා මේක අතට ගත්ත ගමන්ම. කොහොම නමුත් ගොඩක් හොඳ finish එකක් මට බලා ගන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි battery එක ගැන කතා කරොත් මේක එකපාරක් charge කරලා ආසන්න වශයෙන් දවස් 15ක් එක දිගටම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් හොඳ දෙයක් සහ විශේෂයෙන්ම මේක අපිට Bluetooth 5.0 තියෙන හින්දා ආසන්න වශයෙන් මීටර 10ක් ඇතුළත ඔයාලට මේක කිසි ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ alerts ඔයාලට ලබා ගන්න පුළුවන්. හැබැයි මේක අපිට mic එකක් හෝ speaker එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ notification විතරයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මේකේ සිංහල නම් ඔයාලට බලා ගන්න හම්බෙන්නේ නැහැ. කොටු කොටු විදියට තමයි පෙන්වන්නේ. ගොඩක් smart watch වල මේ price range එකේ සහ ආසන්න වශයෙන් රුපියල් 40,000-50,000 තියෙන ඒවාත් Wear OS එක සහ Apple එකක් ඇරෙන්න ඔයාලට සිංහල experience කරන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම තමයි IP68 water and dust resistant පාසුකම තියෙනවා. හැබැයි මේක දාගෙන swim කරන්න එපා කියලා තමයි මම නම් කියන්නේ. IP rating එකක් තිබ්බත්. ඒ වගේම ඔයාගේ smartphone එකට මේක Joyware app එක හරහා ලේසියෙන්ම connect කරගන්නත් පුළුවන්. මේක ගැන කතා කරා වැඩිද මන්. හැබැයි මම පෞද්ගලිකව ගොඩක් ආස කරපු watch එකක් හින්දා මම හිතනවා මේක ගොඩක් premium design එකක් තියෙන budget smart watch එකක් කියලා. හැබැයි මේකේ තියෙන අඩුපාඩු විදියට දැක්කේ මේකේ අර ගොඩාක් ලොකු smooth එකක් අපිට බලා ගන්න හම්බෙන්නේ නැහැ. එක එක දේවල් අතර මාරු වෙනකොට පොඩි lag එකක් වගේ එකක් තියෙනවා. හැබැයි
MI Watch Lite එකට වඩා සෑහෙන හොඳයි කියලා කියන්න පුළුවන් animation පැත්තෙන්. ඒ වගේම මෙන්න මේ Oraimo Tempo W3 එක ගැන කතා කරොත් මේක නම් මාරම sporty look එකක් තියෙන්නේ. ගොඩක් කොල්ලෝ කැමති වෙයි මේකට. මොකද round එකට තියෙන watch face එකක් සහ උඩ තියෙන මෙන්න මේ wheel එක වලට කරකවන්න පුළුවන්. සහ සද්දෙත් මාර ලස්සනයි. හැබැයි එක පැත්තකට විතරයි කරකවන්න පුළුවන් දෙපැත්තටම කරකවන්න බැහැ. ඉතින් මෙන්න මේ W3 එකේ තියෙන specification උත් Watch Pro එකේ තියෙන specification වලට බොහෝ දුරට සමානයි. වෙනසකට තියෙන්නේ design එක සහ battery life එක. මොකද design එක ගත්තොත් Watch Pro එකේ කොටු design එකක්. හැබැයි මේකේ තියෙන්නේ round shape watch face එකක්. ඒකින්ද මම හිතනවා පිරිමි ළමයි ගොඩක් මෙන්න මේ watch එකට කැමති වෙයි කියලා. ඉතින් screen එක ගැන කතා කරොත් මේක අපිට බලා ගන්න පුළුවන් අඟල් 1.28ක IPS round screen එකක්. ඒ වගේම තමයි මේකෙත් brightness එක ගොඩක් හොඳයි. හැබැයි මේකේ නම් menu අතර මාරු වෙනකොට මට මෙන්න මේ Watch Pro එකට වඩා පොඩ්ඩක් speed ගතිය වැඩි කියලා තේරුණා. ඒ වගේම තමයි ඒකේ තියෙන function ම තමයි මේකෙත් තියෙන්නේ. හැබැයි මං කියවන බැටරියක ටිකක් වෙනස් කියලා. මොකද මේක අපිට බලා ගන්න පුළුවන් උනේ දවස් 15ක බැටරි කාලයක්. හැබැයි මෙන්න මේ W3 එකේ අපිට දවස් 20ක ආයු කාලයක් තියෙනවා කියලා official සඳහන් කරලා තියෙනවා. ඉතින් මේකෙත් ආසන්න වශයෙන් දවස් 15ක්වත් පාවිච්චි කරන්න පුළුවන් නම් මම හිතන එක ගොඩක් හොඳ දෙයක් කියලා. කොහොම නමුත් මම නම් පෞද්ගලිකව කැමති මෙන්න මේ Watch Pro එකට. මොකද මේකේ තියෙන curve display එකින්ද පොඩි premium feel එකක් එනවා. මෙන්න මේ price range එකත් එක්ක ගත්තොත් ආසන්න වශයෙන් රුපියල් 30,000කට වඩා වැඩි වටිනාකමක් තියෙන smart watch එකක් වගේ. ඉතින් දැන් අපි කතා කරමු මෙයා release කරලා තියෙන මෙන්න මේ TWS ගැන. ඒකිනුත් මම මුලින්ම තෝරගන්නම් මෙන්න මේ Oraimo FreePods 3 එක. ඔව් මේක ආසන්න වශයෙන් රුපියල් 8490ක් වෙන්නේ. හැබැයි මම මේකට පෞද්ගලිකව ආස කරේ මේකට ඇවිල්ලා තියෙන design එක සහ sound quality එකට. ඉතින් design එක ගත්තොත් මේක සම්පූර්ණයෙන්ම matte finish එකක් තියෙන්නේ. හැබැයි earbuds දෙකේ නම් අපිට අර පොඩි glossy feel එකක් එනවා. මේකේ touch enable කරලා තියෙන තැන. එහෙම හරින්නේ මේක සම්පූර්ණයෙන්ම matte finish එකක් තියෙන්නේ. හැබැයි මං කියවන මේක design එකට මම මාරම ආස කරා කියලා. මොකද මෙන්න මේ FreePods 3 එක ඔයාලට කැමති විදිහකට පාවිච්චි කරන්න පුළුවන්. මං පෞද්ගලිකව කැමති නැහැ half in ear design එකක් තියෙන AirPods වලට. නමුත් මෙන්න මේ FreePods 3 එක ඔයාලට half in ear design එකක් තියෙන AirPods එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන් සහ silicon ear tips එකක් පාවිච්චි කරන කෙනෙක්ටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඔයාලට පේනවා ඇති silicon ear tips එක නිකම් අපිට මාරු කරන්න පුළුවන්. ඉතින් එහෙම කරාම මේක සාමාන්‍ය half in ear AirPods එකක් වෙනවා. හැබැයි මේක දැම්මට පස්සේ silicon ear tips එකක් තියෙන full fit earbud එකක් වෙනවා. ඉතින් මම හිතනවා මේ earbud වලින් ඔයාලට ගොඩක් ලොකු වැඩක් කරගන්න පුළුවන්. මොකද අපිට කනට ගැළපෙන versions 3ක් box එක ඇතුළේ මේ නැහින්න. කොහොම නමුත් sound එක නම් මේ price range එකේ මම මාරම විදියට කැමති වුණා. මොකද රුපියල් 8500 වගේ range එක තියෙන මෙන්න මේ Oraimo FreePods 3 එකේ sound drive එක ගැන කතා කරොත් millimeter 13ක sound drive එකක් එන්නේ. ඉතින් සාමාන්‍ය මේ වගේ millimeter 13ක sound drive එකක් එන්නේ ඔයාලා දැකලා ඇති half in ear design වල විතරයි. මොකද කනට අර ගොඩාක් ලොකෝට fit වෙන්නේ නැති හින්දා සඳ ටිකක් වැඩිපුර දෙන්න ඕනේ. හැබැයි මේකට silicon ear tips එක දාන්න පුළුවන් හින්දා 30 mm sound drive එකක් තියෙන හින්දා මම හිතනවා මේකෙන් එන sound එක නම් මාරම quality. මොකද ශබ්ද සෑහෙන වැඩි. ඉතින් සමහරලාට එළියටත් ඇහෙනවා. නමුත් sound එක ගැන නම් මම මාරම පැහැදිලා ඉන්නේ. සහ විශේෂයෙන්ම මේකේ touch enable කරලා තියෙන්නේ. සාමාන්‍ය විදිහටම තමයි touch enable වැඩ කරන්නේ. සහ විශේෂයෙන්ම මෙන්න මේ buds දෙක පාවිච්චි කරලා ඔයා වැඩිපුර calls ගන්නවා නම් එයාලට ටිකක් වැඩිපුර benefit එකක් මේකේ බලා ගන්න පුළුවන්. මොකද මේකේ අපිට environmental noise cancellation පහසුකම් තියෙන හින්දා එහා පැත්තේ ඉන්න කෙනාට අපි කතා කරන තැන noise ටිකක් වැඩිපුර තිබුණත් එහා පැත්තේ ඉන්න කෙනාට ඒක ඇහෙන්නේ නැහැ. ඒක ගොඩක් හොඳ දෙයක්. ඉතින් මම හිතනවා මේ වගේ AirPods පාවිච්චි කරලා සින්දු අහනට වැඩිපුර calls ගන්න කෙනෙක්ටත් මේක ගොඩක් හොඳ option එකක් කියලා. ඒ වගේම තමයි case එකත් type c charger port එකක් තියෙන එකකින් දෙක ගොඩක් හොඳයි. සහ IPX5 කියන water and sweat resistant පහසුකම තියෙනවා. ඒකත් හොඳයි. සහ විශේෂයෙන්ම මේක එකපාරක් charge කරලා එක earbud එකක් හරහා ඔයාලට පැය 8ක music playback time එකක් වගේම මේ case එකත් එක පාවිච්චි කරනකොට ආසන්න වශයෙන් පැය 28ක ආයු කාලයක් මෙන්න මේ FreePods 3 එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතන මේ price range එකත් එක්ක මේකේ තියෙන battery එක design එක සහ sound එක ගැන මම නම් මාරම පැහැදුණා. ඒ වගේම තමයි අපිට තව product දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ sports earbud එක සහ මෙන්න මේ neck band එක. ඉතින් මම මුලින්ම මෙන්න මේ
ස්පෝර්ට්ස් එයාබැඩ් එක ගැනත් කතා කරන්න නම් මේකත් ආසන්න වශයෙන් රුපියල් 7890ක් වෙන්නේ මේකත් ඔයාලට ගෙවන්න ගන්න පුළුවන් ඉතින් මේ එයාබැඩ් එක නම් ගැලපෙන්නේ ඩේ ටු ඩේ කෝල්ස් ගන්න අයට සින්දු අහන අයට නෙමෙයි ආ ටිකක් වැඩිපුර වර්කවුට් කරනවා නම් දුවනවා නම් ජිම් එකට යනවා නම් අන්න මේ වගේ කට්ටියට මොකද ඔයාලට පේනවා ඇති මේකේ ෆ්ලෙක්සිබල් රබර් හුක්ස් එකක් තියෙන හින්දා කන්ට දැම්මම කණෙන් ග්ලේසියෙන් ගැලවිලා වැටෙන්නේ නැහැ ඕන තරම් දඟලන්න කරන්න පුළුවන් ඉතින් මේකේ ස්පෙસિෆිකේෂන් අපි කලින් කතා කරපු ෆ්‍රීපොඩ්ස් 3 එක වගේමයි ඒකෙම තියෙන සවුන්ඩ් ඩ්‍රයිව් එකක් ඒකෙම තියෙන ටච් කන්ට්‍රෝල් වගේම සවුන්ඩ් එකත් මට එකම විදියට තමයි එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් වුණා ඉතින් වෙනසකට තියෙන්නේ ස්පෝර්ට්ස් වලට කැමති අයට පුළුවන් මේක ගන්න සාමාන්‍යයෙන් සින්දු සහ කෝල්ස් ගන්න අයට පුළුවන් මෙන්න මේ ෆ්‍රීපොඩ්ස් 3 එක ගන්න මොකද මෙන්න මේ ස්පෝර්ට්ස් බඩ් එකෙත් ෆ්‍රීපොඩ් එකේ තියෙන හැම ෆන්ක්ෂන් එකක්ම ඒ විදියටම බලා ගන්න පුළුවන් ඉතින් අවසාන වශයෙන් කතා කරන්න යන්නේ මෙයාලගේ තියෙන මෙන්න මේ neck band එක ගැන ඉතින් neck band එක ගැන කතා කරොත් මම මෙන්න මේ අන්බොක්ස් කරපු ප්‍රොඩක්ට් අතරින් මම පෞද්ගලිකව ආසම ප්‍රොඩක්ට් එක තමයි මෙන්න මේ neck band එක. මොකද මේකේ මිල සඳහන් වෙන්නේ රුපියල් 6390ක් විදියට. හැබැයි මම මේට කලින් පාවිච්චි කරලා තියෙන මම වලට රිවිව් එකක් තරන් ආවා ඔපෝලගේ neck band එකක් ආසන වශයෙන් රුපියල් 10000ක price range එකේ තියෙන්නේ. මට අන්න ඒකේ තිබ්බ sound quality එක ඒ විදියටම මෙන්න මේ Oraimo Neckless 3 Lite එකේ experience කරන්න පුළුවන් වුණා. ඒ කියන්නේ sound එක නම් කතා කරන්න දෙයක් නැහැ. මාර්ම රිච් sound එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒකට ප්‍රධානම හේතු විදියට සඳහන් වෙන්නේ මේක අපිට බලා ගන්න පුළුවන් 10mm sound drive එකක්. ඉතින් මේකෙන් එන sound එක ගත්තොතින් bass එක treble එක mid range පවා මාර විදියට බැලන්ස් කරලා තියෙනවා. ඉතින් ඒකයි මම කිව්වේ මම unbox කරපු product වලින් මේ අතරින් ආසම product එක මේක කියලා. මොකද පාවිච්චි කරන්නත් ලේසි. battery capacity එකත් සෑහෙන වැඩි. මොකද මේක එකපාරක් charge කරලා පැය 12.5ක playback time එකක් තියෙනවා. ඒ වගේම තමයි මේක control කරන්න physical buttons තියෙන්නේ. සහ විශේෂයෙන්ම මේකේ vibrate motor එකකුත් බලා ගන්න පුළුවන්. ඒකෙන්ද phone එක සාක්කුවේ තිබ්බ වෙලාවක උනත් call එකක් එනකොට මේක vibrate වෙන්න ගන්නවා. ඉතින් කිසිම වෙලාවක calls එහෙම මගහැරෙන්නේ නැහැ මේක පාවිච්චි කරන කෙනෙක්ට. ඒ වගේම තමයි මේකට ඇවිල්ලා තියෙන colors පාවිච්චි කරලා තියෙන material මේක හදන්න මේ price range එකත් එක්ක හොඳටම ප්‍රමාණවත් කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒ වගේම තමයි මේකෙත් අපිට magnet bud එකක් බලා ගන්න පුළුවන්. ලස්සනට දාගෙන ඉන්නත් පුළුවන්. ඒ වගේම මම මෙතනින් unbox කරපු product වල individual videos එහෙම නැත්නම් එකින් එක ගැන ටිකක් වැඩිපුර කතා කරන්න ඕන නම් ඔය awesome product එක මොකක්ද කියලා පල්ලෙහා comment section එකේ දාන්න. ඒක ගැන අපි වෙනම video එකක් කරමු. ඉතින් අවසාන වශයෙන් මට අද කතා කරන්න ඕනුනේ මේ වෙනකොට ලංකාවේ Oraimo products මිලදී ගන්න පුළුවන් සහ මම unbox කරපු හැම එකක්ම ඔයාලට වාරික 3ක් යටතේ Coco app එක හරහා TechTips ආයතනයේ මිලදී ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම තමයි ලංකාවේ වෙන කිසිම brand එකකින් දෙන්නේ නැති අවුරුද්දක වගකීම් කාලයක් මේ හැම product එකකටම තියෙනවා. සහ මගේ පෞද්ගලික අත්දැකීම ගත්තොතින් මම unbox කරපු හැම එකක්ම ගෙවන ගානට උපරිම සාධාරණයක් කරන විශේෂයෙන්ම මේ neck band එක සහ මෙන්න මේ watch pro එක වගේම මෙන්න මේ sound bar එක. තව එකක් තියෙනවා. මෙන්න මේ freebuds 3 එකත් මාරම සිත් ඇදගත්ත මේකේ තියෙන sound quality එක price range එකත් එක්ක. ඉතින් ඔයා මොකද හිතන්නේ මේ වීඩියෝ එක ගැන? මතකද ඔයාලගේ දසුත් පල්ලා comment section එකේ දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක බලන්න පළවෙනි පාට නම් ඔයාලට පුළුවන් පල්ලා ඇතින් රතු පාට subscribe button එක press කරලා subscribe වෙන්න වගේම. ඊට හැපැත් තියෙන bell icon එක press කරොත් තමයි මේ වගේ දාන හැම වීඩියෝ එකක්ම හැමෝටම කලින් ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මගේ නම නලින්ද SL photo වෙතින් අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ.